ඔබගේ බඩවල් ඔබට යම් දේවල් කියනවා කියලා ඔබට හිතෙනවද? ඔබ හිතුවාට වඩා වැඩි දේවල් ඔබගේ බඩවල් වලින් ඔබට කියනවා. මම කතා කරන්න යන්නේ gut microbiome ගැන. ශුද්ධ ජීව. කියන්නේ අපේ බඩවල් ඇතුළදී ට්‍රිලියන ගාන බැක්ටීරියා කියනවා ජීවත් වෙනවා. එහෙනම් අපේ ඇඟේ සෛල බැලුවාම බිලියන 5ක් විතර. ඊට වඩා ගොඩක් වැඩි සෛල අපේ ඇතුලේ අපේ බඩවල් ඇතුලේ තියෙනවා කියලා ශික්ෂණ වලින් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ gut microbiome ජීවත් වෙනවා අපේ බඩවල් ඇතුලේදී. මේ බැක්ටීරියා ඔක්කොම අරගෙන අපිට මේ ලංකාව පුරාම පාරවල් හයිවේ වුණත් හදලා ඉවර කරන්න පුළුවන් ප්‍රමාණ තියෙනවා. ට්‍රිලියන ගාන. දැන් මේ ශුද්ධ ජීවි වලින් මේ බැක්ටීරියා වලින් අපිට වෙන්නේ මොකද්ද? ඒක දැනගත්තොත් අපිට පුළුවන් අපිට ලෙඩවල් අඩු කරන්නයි වළක්වන්නයි. අපේ gut microbiome අපිට වැදගත් දේවල් කරනවා. මේ බැක්ටීරියා වලින් උපතිච්ච වෙලාවේ ඉඳන් අපිට හැමදාම යම් දේවල් වෙනවා, ප්‍රයෝජනවත් දේවල් වෙනවා. අපි බැක්ටීරියා කිව්වම ලෙඩ කියලා හිතුවාට අපේ ඉමුනිටි අපිට ප්‍රතිරෝධන ඇතිවන්නේ මේ බැක්ටීරියා හරියට වැඩ කෙරුවොත්. අපේ බඩවල් ඇතුළේදී ෆුඩ් ෆැක්ටරියක් වගේ මේ බැක්ටීරියා. ඒ කියන්නේ අපි කෑම කෑවම ඕක ජීර්ණ වෙන්න උදව් කරනවා මේ බැක්ටීරියා. හරියාකාරව වැඩ කෙරුවොත් අපිට අවශ්‍ය පෝෂණ ඇතුළට යනවා. අපිට අවශ්‍ය නොවන දේවල් එළියට යවන්නත් මේ බැක්ටීරියා වැඩ කරනවා. ඒ වගේම නෙමෙයි අවශ්‍ය නැති කිමිකල් ටික අයින් කරනවා මේ බැක්ටීරියා. හැබැයි සමහර අයට ඒ කියන්නේ අපේ කෑම පුරුද්දෙන් අපේ ජීවිතයේ වෙච්ච වෙනස් වීම වලින් dysbiosis ඇති වෙනවා. ඒ කියන්නේ normal ජීර්ණ යුතු බැක්ටීරියා නෙමෙයි තියෙන්නේ dysbiosis එකක් තියෙනවා. අවශ්‍ය නැති බැක්ටීරියා වැඩිපුර හැදුනාම මේ chemical signals වලින් අවුලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කන කෑමෙන් දන්න question mass කෑවුත් ඒකෙන් විෂ වෙන chemicals ටික ඇතුළට යන්න පුළුවන්. kidney අමාරු අක්මා අමාරු තියෙන අයට යූරියා වැඩි වෙන්නයි අක්මා අමාරු වැඩි වෙන්නයි මේ වගේ බැක්ටීරියා වෙනස් වුනාම උදව් වෙනවා කියලා අපි කියනවා. දියවැඩියාව හැදෙන්න ප්‍රධාන හේතු අපේ බඩවල් ඇතුළේදී මේ gut microbiota වෙනස් වීමෙන් මේ ශුද්ධ ජීවි වෙනස් වුනහම. සාමාන්‍ය ජීවිතේ මං කිව්වා විදියට මොළේටයි බඩවල් අතරදී සම්බන්ධයක් තියෙනවා. මේ බැක්ටීරියා අපේ මොළේට නිතරම කතා කර කර තියෙන්නේ. ඒ කියන්නේ කෑම කෑවම කෑම ආවා කියන සිග්නල් දෙන්න ප්‍රධාන හේතු වන්නේ මේ gut microbiota. අපිට අවශ්‍ය කෑම හරියට කඩලා ඇතුළට දිරවලා ඇතුළට යවන්න උදව් වෙනවා මේ බැක්ටීරියා. අපේ මූඩ් එක. ඒ කියන්නේ ඔබට දුක හිතෙනවද? ඔබට සන්තෝෂේ හිතෙනවද? ඒකටත් හේතු වෙනවා මේ බැක්ටීරියා හරියට වැඩ කරනකොට. එතකොට අපේ මූඩ් එක වුණත් අපේ බැක්ටීරියාවට පුළුවන් වෙනස් කරගන්න. ડિප්‍රෙෂන් තියෙන කට්ටියට පෙන්නුම් කරනවා මේ බැක්ටීරියා පොඩ්ඩක් වැරදිලා තියෙන්නේ කියලා. අනිත් පැත්තට අපේ මොළෙන් කියනවා යම් යම් දේවල් අපේ බඩවල් වලට. ඒ කියන්නේ අපේ gut microbiota නිදා ගන්නවා අපි නිදා ගන්නකොට. ඒ වගේ පුදුම සිග්නල් යනවා දෙපැත්තම මේ අපේ බඩවල් ඇතුළේදී තියෙන මේ මයික්‍රෝබයෝටා අපේ මොළේ අතරදී. ඒකට අපි normal විදියට ජීවත් වෙන්න මේ ෆන්ක්ෂන් ඔක්කොම හරියට යන්න ඕනි කියන එක අපිට හිතාගන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් ඔබගේ gut microbiota ඔබගේ ශුද්ධ ජීවි හරියාකාරව maintain වෙන්න ඔබගේ ජීවිතයේ කටයුතු තුනක් ඔබට කරන්න පුළුවන්. ඒ ටික වැරදිනකොට තමයි ඔබට වැරදි ලෙඩ ඇතිවන්න chance ඇතිවන්නේ මේ dysbiosis ඇති වෙනකොට. ඒතර අපේ බඩවල් ඇතුළේදී මේ ශුද්ධ ජීවි බැක්ටීරියා හරියාකාරව වර්ධනය වෙන්න ඕනේ නම් ඔබට හිතාගන්න පුළුවන් ඔබගේ බඩවල් ඇතුළේදී ලස්සන වත්තක් තියෙනවා. කැලෑ හැදිලා කටු හැදිච්ච ගස් නම් හැදිලා තියෙන්නේ ඔබට ලෙඩ ඇති වෙනවා. මල් පිපෙන ලස්සන මල් පිපෙන පැල ඔබට හදාගන්න පුළුවන් නම් හරියාකාරව වැඩ කරන බැක්ටීරියා ඔබට හදාගන්න පුළුවන් නම් ඔබට ලෙඩ අඩු වෙනවා කියලා අපි දන්නවා ශික්ෂණවලින්.
මේ කරුණු තුන තමයි මම ඔබට ප්‍රදර්ශන කරන්න බලන්නේ. පළවෙනිම ඔබගේ කෑම. ඔබ දන්නවද සමහර කෑම වලින් මේ ඇබ්නෝමල් බැක්ටීරියා වැඩි වෙනවා කියන දේ. සිගරට් බොන අයට, sugar පිෂ්ඨ වැඩිපුර කන අයට මේ dysbiosis වැඩි වෙනවා. අනිත් පැත්තේ අපිට පුළුවන් හරියාකාරව පෝෂණය දීමෙන් අපේ ශුද්ධ ජීවි වලට හරියාකාරව ගැලපෙන විදිහට කෑම කන්න. ඒ කියන්නේ එළවලු කෑම, nuts, olive oil වගේ හොඳම තෙල් ජාති, protein අධික ලෙස, පිෂ්ඨ සීනි අඩු කෑම ගන්න කට්ටියට ශික්ෂණ වලින් අපි දන්නවා හරියාකාරව තියෙන ලස්සන මල් පිපිච්ච වත්ත ඇතුලේ තියෙන කියන එක. දෙවෙනි දේ ඔබගේ නිදාගන්න වෙලාවල්. ඔබට ස්ට්‍රෙස් අධික ලෙස නම් ඔබ හරියාකාරව නිදාගන්න නැතුව නම් ජීවත් වෙන්නේ. ඔබ මත්පැන් අධික ලෙස පාවිච්චි කරනවා නම් මේ ලයිෆ් ස්ටයිල් ෆැක්ටර්ස් එෆෙක්ට් වෙනවා මේ ඇඟ ඇතුලේ මේ බැක්ටීරියාවට. තුන්වෙනුව එක්සර්සයිස් හරියාකාරව කරමින් හරියාකාරව ජීවත් වෙන කෙනාට අපි දන්නවා මේ බඩවල් ඇතුළේදී බැක්ටීරියා හරියාකාරව බැලන්ස් විදියට තියෙන දේ. මේ ට්‍රිලියන ගාන බැක්ටීරියා අපි හරියාකාරව තියාගත්තොත් අපිට ලෙඩ අඩු වෙනවා කියලා අපි හිතනවා. ඔබ දන්නව ඇති කිඩ්නි ඩිසීස් තියෙන කෙනාට කියනවා මස් කන්න එපා, මස් කෑවොත්. ඒ වගේම ලිවර් ඩිසීස් තියෙන කෙනාට මස් කෑවොත් වැඩිපුර ඔබට ලිවර් ඩිසීස් වැඩි වෙනවා කියලා ඔබ දන්නවා. ඒකට ප්‍රධාන හේතුව දැන් අපි දන්නවා මේ බැක්ටීරියා ඒ මස් ටික කඩලා අපිට අවශ්‍ය නැති ටොක්සින්ස් විෂ ඇතුළට යවනවා කියලා. ඒකෙන් තමයි ඒ කිඩ්නි අමාරු ලිවර් අමාරු වැඩි වෙන්නේ කියන දේ. ඔබට දැන් විශ්වාස කරන්න පුළුවන් ඇති අපේ කෑමෙන් අපේ ව්‍යායාම රටාවෙන් අපේ ජීවත් වෙන විදියෙන් අපිට පුළුවන් අපේ බඩවල් ඇතුළදී ශුද්ධ ජීවි හරියාකාරව නිරෝගී ජීවිතයට හදාගන්න. ඔබට පුළුවන්ද ඒ වෙනස්කම් තුන ඇති කරලා නිරෝගී ජීවිතයක් ගැන ගමන් කරන්න.